කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා අද අපි කතා කරන්න යන්නේ බනානා චිප්ස් ව්‍යාපාරය ගැන ඉතින් මේ බනානා චිප්ස් ව්‍යාපාරය මෑතකදී ලංකාවේ ගොඩක් කතාබහට ලක් වුණා මේ බනානා චිප්ස් බිස්නස් එක ලංකාවට අලුත් වුණාට ලෝකයේ බොහෝ රටවල මහා පරිමාණ කර්මාන්තශාලා විදිහට මේ බිස්නස් චිප්ස් නිර්මාණය කරනවා මේ වෙනකොට ලංකාවල තුලත් මේ බනානා චිප්ස් වලට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ඔයාට මේ බිස්නස් එක පටන් ගන්න ඉතාමත් පහසුයි ඔයා හිතන්නේ නැති විශාල ලාභයකට ඔයාට මේකෙන් තියෙනවා ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මේ බිස්නස් එකේ හැම සියලු විස්තරයක් ගැනම හා මේ නිෂ්පාදනය ඔයා කොහොමද සකස් කරගන්නේ කියන එකත් වීඩියෝ එකකම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාට බනානා චිප්ස් ගැන අදහසක් නැත්තම් මේකෙදි වෙන්නේ හොඳින් ඉදිච්ච කෙසෙල් මේකේ තියෙන ප්‍රතිකපලා කැඹුරු තලයේ පදින එක හොඳින් බැඳගත් මේ කෙසෙල් ප්‍රතිවලට මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් එකතු කරාම ඒක ගොඩක් රසවත් වෙනවා ලෝකයේ තුල මේකට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙන්නේ මේක නිෂ්පාදනය කරගන්න කිසිම රසකාරක ද්‍රව්‍යයක් එකතු කරගන්නේ නැති නිසා ඒ වගේම මේ බනානා චිප්ස් ගොඩක් රසවත් ආහාරයක් මේ දවස්වල බනානා චිප්ස් වලට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා ඉතින් මේ දවස්වල ඔයා මේ ව්‍යාපාරය පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට වෙළඳපොළ ජය ගන්න පුළුවන් ඒ වගේම මේ ව්‍යාපාරය ඔයා පොඩියට පටන් ගත්තත් කෙටි කාලයක් තුළ ඔයාට මේ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ මට්ටමකට ගේන්න පුළුවන් ඔයාගේ මේ ව්‍යාපාරය රෙජිස්ටර් කරලා ඒ වගේම ඔයා මේ හදන ආහාරයට තත්ත්ව සහතිකකුත් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලේබල් එකක් යටතේ හොඳ ඇසුරුම් කරණයකට එක ඔයා මේක වෙළඳපොළට දාන්න පුළුවන් නම් ඒකත් හොඳයි ඉතින් ඔයාට දලා දහසක් ගන්න මම මේකේ සාමාන්‍ය මිල ගණන් කියන්නම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් වගේ පැකට් එකක් ඔයාට රුපියල් 50කට වගේ ඔයාට වෙළඳපොළට දාන්න පුළුවන් ඒ වගේම ග්‍රෑම් 50ක පැකට් එකක් රුපියල් 75කට වගේ ඔයාට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ විදිහට ඔයාට මේක නිෂ්පාදනය කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට පහසු මිලට රුපියල් 10ට 15ට වගේ මේ වගේ මිලවල් වලට ගන්න පුළුවන් විදිහටත් ඔයාට පොඩි අසුරුම් වලට පැකට් කරගන්න පුළුවන් මේ නිෂ්පාදනය කිරීමේදී ඔයාට කල්ලිකුත් වීමේ කාලය මාස 3ක් පමණ යොදන්න පුළුවන් ඔයාට පොඩ්ඩක් Google search කරලා හරි YouTube search කරලා හරි පොඩ්ඩක් හොයලා බලුවොත් මේ බනානා චිප්ස් හදන රෙසිපීස් විශාල සංඛ්‍යාවක් තියෙනවා මේකට එක එක කුළු බඩු එකතු කරලා වෙනස් වෙනස් විදිහට රස ගන්වන්න පුළුවන් විදිහට තමයි අපි මේ චිප්ස් එක හදාගන්න ඕනේ. ඉතින් ඔයා මේ ව්‍යාපාරය කරන්න පටන් අරන් මේක කරන් යනකොට ඔයාට මේ රෙසිපි බලලා විවිධ රසයන විදිහට මේ බනානා චිප්ස් හදාගන්න පුළුවන්. ඉන්දියාව, තායිලන්තය, හොංකොං වගේ රටවල බොහෝ විට මේක ස්ට්‍රීට් ෆුඩ් එකක් විදිහටත් භාවිතා කරනවා. ඉතින් ලංකාව තුළ කෙසෙල් ඔයාට ඕන තරම් හොයාගන්න තියෙනවා. ඒ වගේම ලංකාවේ පස තුළ කෙසෙල් ඉතාම පහසුවෙන් සාර්ථකව වගා කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙම ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපයා ගන්න එක කොහොමත් අමාරු නෑ. ඒ වගේම තමයි වෙළඳපළ ඉල්ලුමත් ගොඩක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ බිස්නස් එක කරන්න පටන් ගත්තොත් ඉක්මනටම ඔයාට දියුණු වෙන්න පුළුවන්. අර අපි කලින් කිව්වා වගේ බනානා චිප්ස් බිස්නස් එක බොහෝ රටවල මහා පරිමාණයෙන් කරන දෙයක්. ඉතින් ඒ රටවල මේ නිෂ්පාදනයට යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් භාවිතා කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරයට විශේෂයෙන්ම වෙන් වෙච්ච යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉතින් ඔයා මේ ව්‍යාපාරේ ටිකක් ලොකුවට කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම ඔයා මේ ව්‍යාපාරේ කවදා හරි දවසක දියුණු කරොත් ඔයාට පුළුවන් මේ මැෂින් ඔයාට ආනායනය කරන්න. මැෂින් ආනායනය කළා ඔයාටත් ඔයාගේ ව්‍යාපාරේ මහා පරිමාණයෙන් කරගෙන යන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් බිස්නස් අයිඩියා එකක් ඔබ හමුවට තව දවසක ගෙන එනතෙක් ඔබට ජය වේවා.